කොහොමදවාලට හන් ඉති ඔයාලා හැමෝ මෝොදදිින් ඇති කියලමං හිතනා අතනන් ඩේව්ලොක්් එකක් කරංගාවේ මේ දසළමං වැඩියෙන් හෙයාකයාගැන විඩියෝ සරගෙනානෙ ඉතින් අද ඔයාලට මන් ඩේව්ලොක්් එකක් කරගෙනවා ඒනං ඉතිං අපි බලමු හිඩියෝය එක. ඔන්න ඉතිං අදවතේම මේදෙ ස්කෝලන්න ලෑස්තේලා. ඉවිතිහරි චුටිපුතාට ස්කෝඩට සරුන්ගලයක් හදාගෙනන්න කියලා. ඉතින් දැන්ගේයා ඒක තියාගෙනින්වා පන්තියලමයි හැමෝට මරංගෙන්න්න කිව්වා කියලා ආසාවෙන්ෙන්න්න ඉස්කෝලයන්න. ඉතින්දම් මටය මත් වැන්දලා අක්කටේ මත්ඇඳලා හේතෙන්න්න ඉස්කෝලයන්න ලැස්ති. මන්දැන් හතන්නේ මිතුල් ලොක්කො මතුගන්න. ඉතින් මිතුල්ටික අත්තුක අලා මට තියෙන චිවටි වැඩ. ඒන අප පි බලමුක ීටියෝය එක්ේ මොකද වෙන්න කියලා? අපේගෙත්තර පාර අපි තනකොළවාල තියනවා. ඉතින් පාර දෙපැත්ත ලස්සන්ට පිරිසිදූට තියාගන්න තමයි අපි මෙහෙම ගඩලා තියෙන්නේ. ඉතින් ඒවාගේ මෙන්න මේ වගේ වෙනවෙන වල් වැවිල තිප්පා ඉතිං ඒටික කපලදාන්න ඕනේ ම මේ මසිින්කත් අරගෙන් හදේ තන්කොෝටික් කමන්න හිතන්ගන්නේ. ඉතින්ම මේ වැඩේ කරන්න දැන් සතියක් ඉතිරිඳම් බලාගෙන හිටිය හැබැමට වෙලාවක් වුණේ නෑ. අදමට වෙලාව තිබුණ නිසා මම් ටි කික්වට කපලදාන්න හිතුව. මෙන්න තන කොල කපන මැසිින්න කර ගොඩක්ම හොඳයි. අපේ ගෙවල්ල ඉන්න ඕනම කෙනෙක්ට මේකෙන් තනකොළ කපන්න පුළො. ඉතින් බයිවෙන්න දේකුත් නෑ ඟටත්හොඳ එක්සයිස එකක් මේකෙන් තනකොල කපත්ති ඔය විදිහට ඕෝක තල්ලුක රත්ති මෙන්න මේ තනකොල කෑලි විසික් කෙනවා. ඉතිං අපිට ඕන සයිස්සකට අපිට පුුවන් තනකොටික් කපාගන්න. ඒක මේකෙ හදන්න පුළුවන් ඉතින් අපිමි මැසින් එක ගත්තයක ගොඩක්ම ලොකු දෙයක් පවුලේ ඕනම කෙනෙක්ට ඒකෙන් කපන්න පුලුවන් නිසා. දැම්මන් හ දන්න මෙන්න මේ ලයින්නකට වගේ තන කොලටික කපාගන්න. ඉතින් මැසින්න ගෙන්හෙම ගානට කපරන්න බෑනි උඩටික කපාගත් තට අපි මේ ඉරවගේ කොටස කපානයන්වන් කතුරගින්. ඒකෙහින් දමන් චූටිකතුරෙන් කපනු. ඊට පස්සේ පාර මැතටවෙන්නගේ මේ හදිලතින වලටිගත් ගලවලා අයිංකර. එතකොට පාර හොඳට පැහැදිලිෝ ලස්සවන්නට තියෙනවා. ඉතින් අපේ තාත්තත් නිතරම කියන දෙත්තමයි, ගෙදරක් ලස්සර වෙන්න නම් ඒගෙ දෙෙට්ටන පාර දෙපත්ත ලස්සවන්න පිරිසිතවට තියාගන්න කියලා. ඒකයි අපි මේ විදියට තියානින්නේ. ඉතින් එහා පැත්තක ඇල්ල තාම තනකොළබව ලනෑ මං ඉතාගෙනන්නේ ළඟති එතනත් අනගොලටිකක් වවන්නන් කියලා වැහිකාලේ එන්න ලංගුණ හම එතනත් තනකොල හදපුොහොම මේ දෙපැත්තම පාර ගොඩක් ලස්සවඩ තිය කියලා හිතනවා. ඔන්න ඉතිං අඇවිදිහට තමයි මංගේ වැඩ ඉවර කරගත්ත. ඉතින් ගොඩක් තනකොල්හ උඩින් අයිංගලලා තිප්පහ. මල්ලට නම් වැටිකදවසිකින් කපන්නු නිති මේදවසල වැස්සර ඇති නිසා මල්ලට කපන්න එපා කියල තාත්තකිව්වා. ඉතින් දැන්නම් ඔය වැඩටික ඔක්කෝම ඉවරවෙලා මංගන්නානි කුසේ පැත්තර. අම්මටත්්චූටි උදවක් දීල ඉවරු නහමදමයිු මගේ උදේ වැඩිටිකොක්ක ඉවරවෙන්නේ. අද උද්දේට මේ විදියට මාළුවෙක් පැදකන්න හිතුවා. ඉතින් ලොකුමාළුවෙක් හිටපු නිසා මන්තාත්තරි කිව්ෝ යාව ඔයි විදිහයට කපල දෙන්න කියලා. තින් තාත්තා කලින්දවස වැවගාවට ගිහින්න්නමාමේ මාලුටික අරඥ වෙත් තිබුණේ. තින් දැම්මම් මේ හදන්න ඒ එකට ඕන පේස්්ට එක හදාගන්න. ඔය විතිහයට කහටිකක් ගම්මිරිස්කුඩුල් ුණුකුඩු මිරිස්සහෙම දාලා තලාගත්ත හිගුරුයි සුදුරුුණුව ටිකත් මේකට එකතු කන්නවා ඉති ගුරු දැමහම ගොඩාක් සුවදායිනි දේ නිසා තවමන් ඉංගුරු එකතු කරගත්තේ. ඊට පස්සේ යෝගට්ටික්කුත් එකතු කරන්න ඕනේ. මෙයාට ඇතිවයි කියලා හිතරම් ප්‍රමාණයට හමයි යෝගට් හරි දෙකක් වගේ එකතු කරගත්තා. ඊට පසෙම පේස්ට් එක හොඳට මිශ්්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ යෝගට් කියනකට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එවනාට සාමාන්‍යෙන් මාලු බේක්කරත්ති දානානේ ඒ නිසා තමයි මමත් මෙදනෙද යෝගට් ගත්තේ. ඉතින් මේකට මීකිරියවුනත් ගන්න පුළුවන් ඔයාලත් මේක හදනවන මීකිරි හරි කැමති දෙයක් ගන්න එහෙම නැතිවනා කියලා ප්‍රශ්නයක්ෙන් එෙන. ඉන් මන් දැම් මේ විදිහයටට මාළුවගේ හොඳට මේ පේස්ට එක්ගා ගන්නවා. ඉතින් මෙයාගේ මේ ඇතුළ කටුවගේ තියෙනවා ඉති මගේ අතෙත් ඇනෙනම චූටි කටුවගේවා එව්ුණා ටිති මං කොහො මරි වෙන්නම මේක ටක්්ගාලගා ලිවලුුණ. මන්දැම් මාළුවව පැය භාගයක් ඉතර සීසන්නවෙන්න තියෙනවා ඊට පස්සේ තමයි මොව බැදගන්නේ. ඉතිං මාලට පේන ඇතින ඒක හොඳල්ලට මමදැඟගාගන්න තියෙන ඔවිදිහයටම කෙසෙල් කොලෙන් ඔත්තලා ඒක අරම්තියනා. මේවෙලා ඇති අපේ අම්මා අඹ ගඩන්න ගහි ඉන්නේ ඉතින් මේදවස්සල අම්ඹරන්ටිකක් පඩියෙන් තියෙනවා. ඔයිවිදියට අම්මා අම ගොඩක් කඩාගෙනඉල්ල තිපා ඉතින් එයා ඒටිකත් හෝදලා ඔයිවිදිහකට බේසමකට අරන්තිප්ප ඒමගේ වතුර ටික බැහැල ගියපු හාමගේ ඇතුළට ගමු කියලා.ඉන් ඒ අත්තරෙදි මට ඒ අම්ම ගෙනත්දීපු චොකලට්ෙක්ක තිබ්ප ඉසින් අම්ම කඩේගියපු හම තවම තිස්සරෝගේම මටත් මොනහරි අරගෙන ඉතින් පොඩි දෙන්නටයි මට අපිට මොනහරි අනිවාරෙන්ම අරංගෙන ඔයිතියට දෙම්මං ඒකත් කාල්න කාලා ඉතුරවැඩේ කරන්න අදන්න. අත අම්මා උතේට පරිපපු යලා බත්තකත් ලිපේ කියල තමයි තිබ්පේ. ඉතින් මට තමයි මාළුවෝ බැදල සලා දෙහතන් නනේ එ නිසා දැම්ම මාලුවව සීසන්න තියලා තියෙන්නේ මං ඒක හින්දා තැන් පිපිණි ගෙඩියි කපාගන්නා ඉතින් මට මේ පිපිඥ කපති මතක්කන්නේ මාය අලුවයි කැම්පස් එකේති උයපු කෑම ඉතිං ගොඩක් කලාවට අපි දෙන්න මෙන්න මේ සලාදහතල බිත්තර බැදල පරිපපු තමයි ඔුයන්නේ ඉතින් අපේ අම්මා එකට අනකොට එක එක මස්හලු හදලා දෙනා තියාගන්න පුළුවන් ඉදියට ඉතින් සතියක් විතර අපි දෙන්න ඒවත් එක්කං ඔය ජාති තමයි කෑවේ. ඉතින් හොස්ටල්කේදී අපි දෙන්න උයාගෙන හරිම සතුරෙන් තමයි ඒක කෑව ඉතින් කොහෙවත් යන්නෙත් නෑ නිවාඩ දවසට එහෙම අපි දෙන්න කාමර ඇතුටම් වෙලා උයාගෙන හරිම සතුරෙන් ඉන්න ඉතින් කැන්ටිින්ල්ට එහෙම යන්න ගහපම වෙලා යනවා පාඩංගඩක් කර ගන්න වෙලාවක් නෑනේ ඉතින් ඒනිසා තමයි අපි දෙන්න එකතු වෙලා උයාාගත්ත පහුගේ වීඩියෝසලින් මං අරගෙනාවන කෝඩදිකන්න කරන්න පුළුවන් සත්කාර ඉතිෙන් අංங்கிිලා අක්කලා මට කොඩ මෙසේච් කල්ලා තිපා ගැන ප්‍රශ්ණහලා මං පුලෝන් ඉදියට ගොඩාකායට රිප්ලයි කර ඉතින් ැරිවුණ අයටත් මං ඔයිවල හරි රිප්ලයි කන්නවා අනිවාරෙන්ම මේ දස්ටික චුට්ක් වැඩවැඩි නිසා තමා මටික්මට රිප්ලයි කරගන්න බැරිවුණේ. හැබැයිතින් එයාලා හපු හැමදටම මං ඉක්වඩම රිප්ලයි කරන්නවා? ඔන්න ඉන් දැම්මම් ලූුණු ගෙඩිය කපාගත්තට පස්සේ ඒක නරක් වෙලා තිබ්බා. ඉතිං ආයෙත් ලෝුණු ගෙඩියක් අරගෙන ඉක්මට කපාගෙන සලාත ලෑස්ති කරගන්න ඕනේ. ඔය විදිහට ලෝු ටිකත් කපාගෙන තක්කාල්ි ගෙටියත් පඩිගැලවයට කපාගත්තා. ඉතිං මංමක දැම් මේ වෙලාවිති අනන්න යන්න කනවෙලාවිද තමයි අනන්නේ. එත්තම් මේක වතුරගති ඇවිල්ල කනවෙලාවට දියරවෙලාවගේ තමයි තියෙන්නේෙ ඒනි නිසා දැන් ඔක්කොම ලෑස්තිකරගෙනඉක්වට මාලුවවා බැදගන්න ඕනේ තාත්තත්්චූටි ගමනගේල්ල හිටීතින් තාත් එන්න කලින් මේ වැඩ ඉවැර කරගන්න ඕනේ මුකදාවගමම කන්න දෙන්න ඕනේ ඔය විතිහට දැම්මාම් පෑන්න එකක් ලිපේ තියල එකට තෙල්ටිකක් දාගන්නා. ඉතින් තෙල්ටික හොඳර රත්වනාට පස්සේ ම මේ මාලුවාව පෑන්නෙකඩින් තියාගන්න. මේ විදිහට තෙලේ මාලුවෝ බැදගන්නාට වඩා වෙේක්කරගන්න එක ගොඩක් හොඳයි. හැබැයි ඉතිං අදමට හිතන මොව මේ විදිහට බැදගන්න.ඒනිසා තමයි අද තෙල්ටිකක් දාළ මොව පැගත්තේ. ඉතිං ඔය විදිහට යට පැත්ත හොඳට ටිකක් කරවෙන්න දුන්නා. ඊට පස්සේ මේ ධාරවගේ ටිකත් හැන්ඳෙන් එ හාට මෙහාට කරලාම් හැන්දකින් ඇඟ උඩටත් තෙල්ටිකක් ඉහාගන්න තමයි හදන්න. එතකොට ඇඟ උඩත් අක්කාල බේක්වෙලා වගේ හඳුර බැදේ කියලා හිතනවා. එඒ නිසා තමාමන් තෙල්ටිකත් තිහාගත්තේ ඔය විදිහට දෙපැත්තම මොව බැදගන්න ඕන හොඳට පරවෙන්න. තැන්නං අපේමාලෝ බැතිල යවරයි. ඉතින් ඔය විදිහට මං කෙසල් කොලයක්කුඩින් තියාගත්තා මෙයාකෙ මේ කළුපාටට වගේ උඩ වෙලාති එන්නන්නේ අප යෝගට් එකතු කරපු නිසා. ඉදි රන්නන් පාටක්කගේ පාටක් එන්න නම් වෙයාලා යෝගට් එකතු කරන්න එපා මීකිරියම දාන්න එපා. එතකට හොඳ රන්නවන් පාටක් එෙනම්. ඉතින් ම මෙහෙම කැමති නිසාතම යෝග් දාගත්තේ. ඔයි විදිට මාම් පි පිඥ පෙතිරික්කුත් තියාගෙන දෙහිකෙල්ල දෙගතුනකුත් අටෙන් තියාගත්තා. ඉතින් මේක ලස්සන්ට පිළිගන්නන්නමට ආසහන නිසා තමයි මමේ විදිහක තියාගත්තේ ඇතුළේමත් හොඳට බැතිල ති්පා දැන්නම් ඉතින් තාත්තා ඇවිල්ල ඉන්නේ ඉක්මන්ට සලා දෙ හතල බත්තෙන්න්න ඕනෙ කන්න. ඔන්නයිඉතිං අයිවිදිහයට තමයි මං අද ව්‍යගත්තේ. මෙීදිහට මාළුවගේ චූටි කෑලිවලට කප්පලං ම බත්තෙකට දාගත්තා. ඉතින් තාත්තට මේමාලුවගේ මැදහරිය තමයි දෙන්න ඕන නිසා මංවේ අගකොටසෙන් කපාගත්තා. ඔයි විදිහට දැම්මම් බත්තෙකට මේමාලුවගේ කෑල්ලකුත්තාගෙන හොදේකෑම ගන්න තමයි හදන්නේ. ඉතිමක් කැපුවට පස්සේ අම්මතා අත්තට බත් දෙගෙන ගමන් තමයි හිටිය මට වඩියෝ ඉක්මට කරලා ඔයාලට හවස්ස ඇති අපප්ලෝඩ් කරන්න ඕන නිසා තමයි මං ඉක්වට මේ වැඩ ටිකි වෙර කරගත්තේ ඇත්තටම මේ බත් එකනම් ගොඩාක්ම රසරට තිබ්බා ඉතින් කැකුළුහාල් වූයලකිබුණ නිසා ගොඩක් ආසාාවෙන් කෑවා මො වැඩිපුර කැමති කැකුළු හාල් කීරිි සම්බ කන්න නාඩු බත්නං කන්නටිකප්. වැඩිය කැමති නෑ මං ඒ හාල්ලට ටිකක් ලොකු නිසා මමින් චූටි හාල්ලට තියනෙනව තමයි කන්න කැමති. මං දේට හැමදාම බත්කරන්නේ මෙන්න මේ සුරංගනා කතාවක් දාගෙන ඉතින් කලින් දවසේ මොම් බාලන්න ටෙල්නාට්‍යය බලන්න බැරිවුනොත්හෙම මං ඒවතමා උතේයට බලන්නේ එහෙම නැත්ති අවසර මේ සුරංගනා කතාදාගෙන දවයි බත් කන්නේ. ඔය විදියට තමා එදාම් මගේ උතේවරුව ගත වනේ. ඔන්න ඉතිං එදා රෑවෙලා අපි අියලෑගෙතරගිය. ඉතින් එහෙන් කාලහෙම තමයි අපිියවෙ. ඉටං ආල දැම් මේ දක්කින්නේ අපිේ යන්න ලෑස් දෙෙන. ඉතින් චටි දේවල් ටික්කු තාරගැෙන අපි දැඟහියන්න හදන්නේ. ඔයාල දන්න වනමගේ වීඩියෝස් ාලන අය අියලෑ කෙතර යන්න විනාඩි පහක්තායක් තමයි යන්න. ඉතිං යාලෑ කෙතර අපේකෙතෙට ගොඩාක් ළඟයි ඉතින් අංගිත් කැම්පල්ස එකේ ඉන්නේ අති ආඩවෙල්ලා හිටියා ඔයි ඉතිං ඉන්න අය තින්දග නොත්තෙ එලා අයිකක අම්මා තවාලිනම් වහන්සේල්ලා අපිට කෑමේම හදල තිප්පා. ඉතින් කෑමත් ගොඩක් රසට තිබ්පා ඔය විදිහට තමයි එදා අපේ දවසම ගෙවිලාගේ. ඉතිංයාලට දවල්ලර වෙනම් ගොඩක් වීඩියෝ සරංෙන්න්න බැවුණා මොකද මං පාඩංගරප එක තමයි ඒ වෙලාවෙ කරේ් ඔය ඉතිං අපි ගියාට පස්සේ යාර කේකේම තරඇවිත් තිබ්ා නංග අපිට ඒවත් අල්ලලා දැන් අපි ඒව කාලබීලා ඔහේ ඉන්ඳලා ඉතිං රෑවෙලා එන්න තමයි හදන්න. නංගීමයි එකතු වෙලා කෑම ටිකත් මේසෙට හැරිය. ඊට පසිතෙම්ඒ පොඩි දෙන්නට ිටාරෙ එකක් අහුවෙලා ඉතින් අයේ කාම්මරය තිපිලා ඒක අරගෙනල් දැන් ඒදෙන්න්නට ගහන්නෝනෙලු. ඉතිං ඒක හින්දා යාලත්යෙ චුට්ටක් සෙල්ලන් කරනකම් ඉඳල තමයි අපි කෑමට ගිය. ඉතිං අපි බලමුකු අම්ම මොනවා අපිට හදල තියෙන්නේ කියලා. එතා රෑට අම්ම මෙයි විදිහට හෙලවුලු ත් හතුළතිපා. ඊට පස්සේ චිකන්කාරී පරිප්පු සලාද අලතෙල්දාල ඒවත් හතුලතිප්පා. ඉතින් දැම්ම මේ අයගේබත් එක පෙදන්නේ අම්මලා නම් කනෝ අපි දෙන්න චුට්ටක් රෑවුණක් කන්න මොකදවර පොඩි දෙන්නගේ කෝලම් බලවල හිටපු නිසා. ඔයන්න ඉතින් ඔයගිදිහයට තමයි එතා අපේ රෑ ගෙවට ගිය. ඉතින් ංහලාලට කිව්ෝ වගේ මෝ යා අනිවාරෙන්මට කමෙන්ට්කාන්න ඔයාලටම මොනාද රෙන්න්න ඕන විඩියෝස් කියලා මං අනිවාරෙන් මේවා රංගෙන්නම්. හයා කයා ගැනන් ගොඩක් කරන්න පුළුවන් ස්භාවික දේවලුත්ම විඩියෝසලින් අරෙන්න්නම් දිගටමගේ ජනල්ලකත් එක්කක් එක තුේලාඉන්න. ත් එක්කම ඔයාලමගේ චැනල්ල එකත් සබස්්‍රයිප ක රනි කියලා අදරම් මතක් කන්නා ඔයාලගේ සහයෝග මට ගොඩාක් කටිනා. ඉතින්ඒ හැම දේකටමාලට ගොඩාක් ස්තුතියි හඩම ලස්සන කමෙන්ට් මට හිතාගන්න වෙරිතරග ලස්සන කමෙන්ට් මට එනවා. ඉතින්ඒ හැමෝටම ගොඩාක් පින් ඔයාලගේ ජීවිතත් ඒ විදිහටම ලස්සන වෙන්න කියලමං හදවතින්ම ප්‍රාර්ථනා කන්නා. එහෙනං ඉතින් ඉක්වඩ මලුතඩියෝකින් හම්බෙමු හැමෝම ගොඩාක් පරිසමින් ඉන්න හැමෝටම ගොඩාක්කාදරෙයි ඔයාලා අනිවාරෙන්ම මේ විඩියක ගැන මකක්ද හිතන්න එකක් කමෙන්ට් කරන්න එහෙනක් හැමෝටම තෙරුවන් සරණයි